සාසනික දායාදය උරුම කරගත් උතුම් සීහල මිනිසුන් රැසකදී අපරිමිත කැපකිරීමත් ආශිර්වාදයක් මතින් ලක්දිව වාසී සුවහසක් ජනතාවගේ හදගිනි සෝතැවු නිවනුවස් පුරා දින 10ක් මුළුල්ලේ පැවති අපූර්ව සංග්‍රාමයක් අතිසාර්ථක අන්දමින් නිමා වූවක ඔබ සැමට මතක් කරන්නේ සාදු සිතින් අනුමෝදන් වීමටයි මේ අපූර්ව සංග්‍රාමයේ තිරය අභියස සුදු මිනිසුන් බිහිවන වැඩපිළිවෙළ BMICH පරිශ්‍රයට පැමිණි සියල්ලෝ net sit පුරා දැක බලා ගන්නට ඇති අන් කවරදාකවත් නැති ලෙස සියලු දෙනාගේ net sit පැහැර ගන්නා රමණීය සොඳු සිත්කළු භූමියක් මෙවර BMICH පොත් ප්‍රදර්ශනයේ සුදු මිනිස්සු පරිශ්‍රයේදී හැමදෙනාටම නැගගන්නට ලැබුණා එහි පැමිණි සියලු දෙනාගෙන් ලැබුණු ප්‍රතිචාර වචන පමණක් නොවේ ඒ සුදු මිනිසුන්ගේ හදවතේ අවංකවම නැගිලා හඬයි සීහෙල යනු පාරිශුද්ධත්වයේ තුලින් ශ්‍රේෂ්ඨත්වයට පැමිණි පිරිසට හෝ ඒ ක්‍රමවේදය අනුගමනය කරන පිරිසට ආමන්ත්‍රණය කරන විශේෂ නාමයේ නොමියෙන්නට පෙර දරන මිනිසුන්ට දම්සෙනෙවි අග්‍රශාවක වහන්සේගේ අනූපමේය ජීවිත වර්ණනාව නිබ්බාන පරම සුඛයේ සුඛිතතර වෙත්වා මේ මම මේ දවස්වල කියවනවා මේ සියදිවි නසාගෙන පිළිබඳ විලාපය කියලා අලුත් පොතක් සුදු මිනිසු කියන්නේ පෑනක් අතට ගත්ත මිනිස්සෙකි හිතේ ඇලිච්ච රසවත් කතාවකට එහා ගිය ජීවිත යථාර්ථයක් ලෝකෙට මතු කරපු පාඨකයන්ගේ ජීවිත උඩු යටිකුරු කරපු මේ පිට දෙවියන් වන් මිනිසුන් මේ ලෝකෙට බිහි කරපු මහ පුදුමාකාර පොතක් ඒක සාමාන්‍ය නවකතාවකට එහා ගිය කතාවක්. ඒක අපි BMICH ආපු හැම දිනාගෙම දැක්කා. BMICH ආපු හැමෝම අපි හැමෝගෙම මේක දැක්කා. ප්‍රදර්ශනයේ අවසාන දවසේ ආපහු එන්න ලෑස්ති වෙද්දී එතන හිටපු දැවැන්තයෝ බොහොමයක් සුදු මිනිස්සු පරිශ්‍රයටම ඇවිත් සුදු මිනිස්සු කතරු සමග මුණ ගැහිලා කතා බහ කරන්න යන්නට තරම් මේ වැඩසටහන මිනිසුන්ගේ සිත් සතන් තුළට කාවෙදී තිබුණා. සුදු මිනිස්සු පළවෙනි වතාවට BMICH පොත් ප්‍රදර්ශනයට සහභාගී වුණාට මේ ලැබුණු ප්‍රතිචාර ඒ පළවෙනි අඩියට අපි කවුරු හීනකින්වත් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාර නම් නෙමෙයි. මේ තමයි තිරේ ඉස්සරහ අලුතින් සුදු මිනිස්සු බිහිවෙන කතාව. මේ වැඩසටහනේ ආරම්භය අපගේ ස්වාමින් වහන්සේ නමකගේ මෑනියන් කෙනෙකු සීල උවැසි මහත්මියකගේ දැන හැඳුනුම්කමක් මත සිදු වුණා. එතුමිය කරුණාකාරණා සොයා බලමින් එතුමියගේ ඥාතිවරයෙකු වන සූර්ය ප්‍රකාශන ආයතනයේ අධිපතිතුමාගේ උදව් ඇතිව සුදු මිනිස්සු වෙනුවෙන් පොත් ප්‍රදර්ශනයේ කුටියක් ලබා ගැනීම සඳහා විශාල වෙහෙසක් දැරන ලබුවා. අවසන් සතිය වෙනතුරු නිශ්චිත උත්තරයක් නොලැබී තිබුණා. එතුමියගේ තිබූ මහත් උනන්දුව මත සූර්ය පොත් ප්‍රකාශන අධිපතිතුමාගේ සහයෝගයෙන් අවසානයේ සුදු මිනිස්සු සඳහා මෙවර පොත් ප්‍රදර්ශනයේ ඉඩක් ලැබුණා. මීළඟ භාර දූර කාර්යභාරය පැවරුණේ සුදු මිනිස්සු මුද්‍රණ කටයුතු වලට. සුදු මිනිස්සු මුද්‍රණ කටයුතු සිදු කරනු ලබන්නේ අපේ ස්වාමින් වහන්සේ නමකගේ 18- අනගාරිකා දියණියකගේ සහ 18- අනගාරික පුතණුවකගේ පියතුමෙකු වන සීල ශ්‍රාවක මහත්මයෙකුගේ මුද්‍රණාලයකයි. එතුමා ලහිලහියේ ලැහැස්ති වෙච්ච මේ සියලු කටයුතු ආරාමස්ත සීල ශ්‍රාවිකා වැඩසටහනේ ශ්‍රාවිකාවක් වන ඔහුගේ භාර්යාවත් සමග වෙහෙසක් නොබලා සාසනය වෙනුවෙන් තව පිරිසකගේ නිවීම වෙනුවෙන් කරලා දෙන අප්‍රමාණ වෙහෙසක් ගත්තා. කෝල් එකක් දෙන ඕන වෙලාවක ඕනම කටයුත්තක් ඉෂ්ට කරලා දෙන්න සැදී පැහැදී හිටියා. අපි කොහොම හරි කරමු හර්ෂ මහත්තයා. මේ එතුමගින් හැමතිස්සෙම ඇහිච්ච වචන කිව්වේ. තමන් සමග කටයුතු කරන හැම දිනාමත් මෙහෙවගෙන අන්තිම මොහොත වෙනකන් එක හුස්මට සුදු මිනිස්සු මෙහෙවරට උරුදුනා. කොච්චරනම් වෙහෙසක් වුණාද කියලා කියන්නවත් ඇත්ත
ඇත්තටම අපි කවුරුත් හරියටම දන්නේ නැහැ. අපි දන්නේ එකම දෙය. එතුමාට භාර වුණු කාර්යභාරය කෙසේ වුණත් අවසානයේ හරියටම වෙලාවටම සුදු මිනිස්සු කුටියට ලැබුණා කියලා. මේ දක්වා වැඩපිළිවෙලට අවශ්‍ය වෙච්ච හැම දෙයක් සූදානම් කරලා දෙන්න සුදු මිනිස්සු ගාන පෙළගහලා හිටියා. සුදු මිනිස්සු කතරුවරයා හෝ සුදු මිනිස්සු කණ්ඩායමෙන් ලැබුණු ඉල්ලීමකට සීලු කටයුතු ඉටු කරලා දෙන්න බොහෝ දිනේ කටයුතු කරලා තිබුණා. ඒක සමහර විට ස්ටිකර් කොලයක් වෙන්න ඇති. ඇනේ එක තරමක දෙයක් වෙන්නත් ඇති. නමුත් කියන පරක්කුවට තමන්ගේ කටයුතු කෙසේ වෙත ඒ කටයුත්ත කරලා දෙන්න තරම් මහා ගුණවන්ත මිනිසු පිරිසක් මේ වැඩසටහනේ පිටිපස්සෙන් හිටියා. ස්ටෝල් එකට අවශ්‍ය සියලු දේවල් VMICH පරිශ්‍රයට ගෙන යන්න ඔබ අතරම ඉන්න සුදු මිනිසෙක් ඉදිරිපත් වෙලා එතුමාගේ වාහනය රේදුරු මහත්මියකුත් සමග හර්ෂ මහත්තයා වෙත යොමු කරලා තිබුණා. සුදු මිනිසු පොත් ප්‍රදර්ශනයට යන්නත් කලින්ම ඒ ආරංචිය හතර දිග්භාගයේම පතුරවන්නට කණින් කනට ගෙන යන්නට ඔබ හැමදෙනාම විශාල සහයෝගයක් දක්වලා තිබුණා. ගුරු ස්වාමීන් වහන්සේගේ වචනය හිස් මුදුනින් පිළිගන්න ඔබවන් පිරිසකදී ඒ සහයෝගය හමුවේ. සුදු මිනිස්සු සමාජ මාධ්‍ය ඔස්සේ කෙරුණු සියලු වැඩසටහන් අති විශාල පිරිසක් අතරට ගෙන යන්නට හැකියාවක් අපට ලැබුණා. දෙස් විදෙස් සියලු දෙනාගේ මඟ පෙන්වීම මත සුදු මිනිස්සුම හොයාගෙන මහ පිරිසක් BMICH පරිශ්‍රයට ඇවිත් තිබුණා. ඒ වගේම අපගේ තවත් 18- අනගාരിക පුතුණුවෙකුගේ දෙමාපියවලක් වන සීල ශ්‍රාවක මහතෙක් සහ සීල ශ්‍රාවිකා මහත්මිය වැඩසටහන පැවති දින 10 පුරාවටම තමන්ගේ නිවස අපගේ අනගාരിക මහත්වරුන්ට නවාතැන් ගැනීම සඳහා සූදානම් කර දුන්නා. ජීවිත දහස් ගණනක් වෙනස් කළ පොතක් ලෙසින් මුද්‍රණය කර ඇති සසර ගනුදෙනු දේශනය පොත් ප්‍රදර්ශනයේදී නොමිලේ බෙදා දෙන්න අපේම මහත්තුරු දෙදෙනෙක් සහ මහත්මීන් දෙදෙනෙක් ඉදිරිපත් වෙලා කටයුතු කළා. පොත් ප්‍රදර්ශනය අවසන් වීමටත් මත්තෙන් ඒ පිරිස ආධාර කළ පොත් 20,000 නොමිලේ බෙදා දී හමාර වූ නිසා වහාම ඔවුන් විසින් නැවත පොත් 19,000ක් සඳහා ආධාර කිරීමට ඉදිරිපත් වුණා. තවත් මහත්තුරුන් දෙදෙනෙක් මුද්‍රණ 1,000කට සහ 100කට ආධාර කළා. ඒ පමණක් නොවේ, ඒ පොත් මුද්‍රණ කටයුතු වලට පවා සම්බන්ධ වී සහයෝගය දැක්වීමට තරම් ඔවුන් නිහතමානී සුදු මිනිස්සු වෙලා හිටියා. ඒ අනුව සුදු මිනිස්සු කුටියට ආපු මිනිස්සු 41,100කට ආසන්න පිරිසකට දෝතින්ම සසර ගනුදුනු පොත් නොමිලේ බෙදා දෙන්නට සුදු මිනිස්සු කත්වු ප්‍රදාන සුදු මිනිස්සු ඔබ අපි හැමෝටම හැකියුණා. ඒ වගේම සුදු මිනිස්සු බුක්මාක් 28,000ක් මුද්‍රණය කිරීම සඳහා ඔබ අතරම සුදු මිනිස්සු ගමේම තවත් එක් සුදු මිනිසෙක් ඉදිරිපත් වෙලා තිබුණා. සුදු මිනිස්සු බලන්න ආපු නාපු සුදු මිනිස්සු කුටිය අසලින් ගිය මිනිස්සු 28,000කට පමණ බුක්මාක් බෙදා දීලා සුදු මිනිස්සුන්ගේ ආරංචිය තව බොහෝ පිරිසක් අතරට ගෙන යන්නට මෙවර පොත් ප්‍රදර්ශනයේදී අප හැම දිනාගේම එකමුතුවට හැකියාව ලැබුණා. වැටිච්ච බුක්මාක් එකක් අහුලගත් එක් මහත්මියක් එහි සඳහන් පරිදි සුදු මිනිස්සු වෙබ් අඩවියට පිවිසිලා එහි වටිනකම තේරුම් අරගෙන සුදු මිනිස්සු කුටියටම ඇවිත් පොත් 12ම මිලදී අරගත්ත කියලා සුදු මිනිස්සු කතෘ එක් අවස්ථාවක් අපිත් එක්ක කිව්වා. පොත් ප්‍රදර්ශනයේ පැවැත්වුණු දින 10 තුලදීම දහසක් වැඩ කටයුතු බලා කියාගෙන කටයුතු කරන පුණ්‍යභාරයේ සභාපතිතුමා හෙවත් සුදු මිනිස්සු කතුවරයා අපේ හර්ෂ බමුණාරච්චි මහත්තයා එතෙන්ට එන යන සියලු දෙනා සමග කතා බහ කරන්නට සුදු මිනිස්සු කුටියේම රැඳී හිටියා. සුදු මිනිස්සු වැඩසටහනින් ලැබෙන හැම සතයක්ම ශාසනයේ වෙනුවෙන් කැප කරන එතුමා ශාසනයේ වගේම අපි හැමෝගෙම පිනට පහළ වෙච්ච උතුම් මිනිසෙක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන් සුදු මිනිසෙක්. ඒ වගේම පොත් ප්‍රදර්ශනයේ පැවැත්වුණු දින 10 පුරාම සුදු මිනිස්සු ස්ටෝල් එකේ කටයුතු කරපු සුදු මිනිස්සු කතෘ ප්‍රදාන අපේ මහත්තුරු වෙනුවෙන් කිසිම ඉල්ලීමක් කරන්නටත් ඉඩ නොතබා තමන්ගේම අතින් කෑමවීම සකසගෙන එන්න සුදු මිනිස්සු බලන්නේ BMICH ආපු ඔබ හැමදෙනාම කටයුතු කළා තිබුණා.
සමහර කෙනෙක් දින 10 පුරා නොකඩවා උදේ හවා ඒ කටයුතු කළා කියලා අපට ආරංචි වුණා. ඒ නිසාම ඒ ස්ථානයට වැඩම කරපු මහා සංඝරත්නයට ගිලම්පස පූජා කරගන්න අවස්ථාව ලැබුණු බව සුදු මිනිස්සු කතරු අපිට වරක් සදාහන් කළා. සුදු මිනිස්සු පරිශ්‍රයට ආපු ඔබ හැමදෙනාගේම ඉතාමත් යටහත් පහත් ගති පැවතු. ඒ ගරුකුණ හිත මීට කලින් කවදාවත් BMICH පොත් ප්‍රදර්ශනයේ පොතක් ගන්න ආපු මිනිසෙකින් කවුරුත් දැකලා තිබුණේ නැහැ. ඒ හැමෝම BMICH පරිශ්‍රය සුදු මිනිස්සුන්ගෙන් එළිය කරපු ඔබ ගැන කතා කළා. ඇත්තටම සුදු මිනිස්සු කතරුවරයා BMICH අරන්ගේ සුදු මිනිස්සු පොත. ඒත් ඔබ BMICH අරන් ආවේ සුදු මිනිස්සු. ඒ පොතේ හිටියා වගේම සුදු මිනිස්සු. පොතක් කියන්නේ හුදෙක්ම පාඨකයන්ට රසාස්වාදයේ පිණිස කියවලා පැත්තකට අයින් කරන දෙයකට වඩා පාඨකයන්ගේ ජීවිතයට යමක් උගන්වන, පාඨකයන්ගේ ජීවිත වෙනස් කරන වැදගත් දෙයක් විය යුතුයි. ඔබ සුදු මිනිස්සු පරිශ්‍රයට ඇවිත් මේ හුදෙක්ම රසාස්වාදයේ දනවන නවකතාවක් විතරක්ම නෙමෙයි මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු වටිනා පොත්පලක් කියලා BMICH ආපු හැමෝටම ඔප්පු කළා. ගොඩක් දෙනෙක් සුදු මිනිස්සු කියන්නේ මොන වගේ පොතක්ද කියලා ඔබෙන් දැනගත්තා. ඒ දැනගත්ත බොහෝ දෙනෙක් සුදු මිනිස්සු බලලා යන්න ස්ටෝල් එකට ආවා. ජාතික පුස්තකාල සංගමයේ සභාපතිතුමා, ද සිලෝන් බුක් සෙලර්ස් ඉම්පෝර්ටර්ස් ඇන්ඩ් එක්ස්පෝර්ටර්ස් ඇසෝසියේෂන් හි සභාපතිතුමා, සුසර පබ්ලිකේෂන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා, සමයවර්ධන පොත් සමාගමේ අධිපතිතුමිය ඇතුළු ශේෂ්ත්‍රයේ තවත් බොහොමයක් දැවැන්තිය ඒ අතරේ හිටියා. ඒ වගේම දිවයිනේ ජනප්‍රිය තරු රැසකු සුදු මිනිස්සු පරිශ්‍රයට ඇවිත් තිබුණා. මේ හැමදේම සාර්ථක වෙන්නේ මේ දේවල් වල හදවතින්ම සාදුකාර දෙමින් ආශිර්වාද කරන ඔබ හැම දෙනාම නිසයි. මිනිසුන්ගේ හිතවලට සුදු මිනිසු මෙච්චරට දැනෙන්න හේතු වෙච්ච ලොකුම කාරණාව මේ වැඩපිළිවෙලට ඔබ හැමදෙනාම එක්කල ආශිර්වාද ශක්තිය වෙන්න ඇති. හදවතින්ම තව මිනිසෙකගේ යහපත පතන සුදු මිනිසෙකගේ හිතින් නැගෙන ආශිර්වාද ශක්තිය මහා බලවත් කාරණාවක්. ඔබ මේ අහන්නේ දකින්නේ තිරේ පිටුපස සිද්ධ වෙච්ච සුදු මිනිසු මහ පිරිසකගේ එකමුතු කමේ මහන්සියේ කැපවීමේ කතාවයි. කවුරු හරි අපෙන් ඇහුවෝ මේ ලෝකේ ඇත්තටම සුදු මිනිසු ඉන්නවද කියලා. ඇත්තටම අපිට කියන තියෙන්නේ මේ ඉන්නේ කියලා. ඒ වගේම මේ හැම දෙයකටම උදව් උපකාර කරන හැම දෙනාටම තුති පුද කරන්න සුදු මිනිසු කතෝරයා අමතක කළේ නැහැ. ඒ සඳහා নানা ප්‍රකාර ආකාරයෙන් අතහිත තබාගෙන දායකකාරක වූ සියලු දෙනාට සුදු මිනිසු කතෝරයාගෙන් පිදෙන ගෞරවපූර්වක ස්තුතියයි මේ. මේ මහා සත්කටයුත්තට සැදැහැ සිතින් කරවුරු දුන් ඔබ හැම දෙනාටම බොහොමත්ම පින්. මේ නැගුණා වූ සියලු පුණ්‍ය කුසල සම්භාරය සියලු ලෝක සියලු සත්වයන්ගේ නිවන පිණිසම හේතුපනිශ්‍රේ වෙත්වා.